සෝම බාලයන්නේ අංගුමෙන් සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක් අහනවා. ඔබට උත්තර දෙන්න බැරි වුණොත් මට රුපියල් 5ක් දීප. ඔබ අහන එකට මට උත්තර දෙන්න බැරි වුණොත් මං උඹට රුපියල් 5000ක් දෙනවා. රේන්ජ් එක බාර ගන්නවා. මිනිහා මයන් අහපු පළවෙනි ප්‍රශ්නය. පෘථුවියේ ඉඳන් හඳට දුර කීයද? දැනගන්න වෙලාවක් තිබුණේ නැහැ. කතරපස් එක දුන්න රුපියල් 5. මිනිහා පොඩ්ඩෙන් නිකන් කින්ඩියට වගේ පොඩි හිනාවක් දාලා ආපහු දැන් ඔබේ ප්‍රශ්නේ. මං ඇහුවා කකුල් 8ක් තියෙන සතෙක් මේ. කකුල් 8 තියෙන සතා කන්දට නගින්නේ කකුල් 4. බහින්නේ කකුල් 3. ආමාන්‍ය ජීවිතයේදී පොළවේ සතා ඇවිදින්නේ කකුල් 2. කවුද ඒ සතා? කලන්තේ වගේ. සෝම කල්පනා කරනවා. ලැප්ටොප් එක දිගේ අරගත්තා. නෙට් එකේ ගිහලා සර්ච් කරනවා. වැඩේ හරියන්නේ නැහැ. මිනිහා ගත්ත පස්සෙ එක දුන්නම රුපියල් 5000. මාගේ 5000 දිලා මයන් අහනවා. ඊතරම මචං මුකාද ඒ සතා? ඒක උනි මොකද? මං ගත්ත පස්සෙ එක දුන්න රුපියල් 5000. දවසක් WhatsApp message එකක් එනවා. Hi. බබා ඔයාට කොහමද? WhatsApp message එක බලන්න තාත්තා. තමුසේ කවුද ඔයි මගේ දුවට බබා කියන්නේ? මොකද්ද තමුසේ දෙන සම්බන්ධ? තමුසේ කවුද? ගැහුව තාත්තා ඉස්තෙම්. එයා පෙත්තෙන් එනවා. හා WhatsApp පාරිභෝගික සේවාවට ප්‍රතිචාර දැක්වූ ඔබට ස්තුතියි. කලින් එවන ලද කෙටි පණිවිඩය ප්‍රතිචාර ඵලදායීතාව මැනීම සඳහා WhatsApp ආයතනය මගින් එවන ලද පණිවිඩයක් බව කරුණාවෙන් සැලකේ. සේවා ඵලදායීතාව පිළිබඳව ඔබේ අදහස් අදාළ අංකයට අපට එවන්. අංක 1 අසතුටුදායකයි, අංක 2 තරමක් හොඳයි, අංක 3 හොඳයි, අංක 4 විශිෂ්ටයි. Oh my god. තාතගාන අංක 4 විශිෂ්ටයි. හා යාළුවනේ, අද තහන්නම් ගණන් ප්‍රශ්නයක්. හරක් 10 දෙනෙක් ඉන්නවා. හරක් 10 දෙනයි. කණු දෙකක් තියෙනවා. කණු දෙකයි හරක් 10 දෙනයි. එක කණුවක බඳින්න පුළුවන් හරක් දෙන්නයි. හරක් 10 දෙනයි කණු දෙකයි. එක කණුවක බඳින්න පුළුවන් හරක් දෙන්නයි. හැබැයි මේ හරක් 10 දෙනා මේ කණු දෙකේ බඳිනවා. හරියට උත්තරේ කියන්න. ගණන් ප්‍රශ්නයක් කියවන මේ ගණන් ප්‍රශ්නයම විදිහට දකින්නත් ඒවා. ප්‍රශ්න හොඳට දෙතුන් පාරක් කියවන්න. මම කියන විදිහ හොඳට තේරුම් ගන්න. හරක් 10 දෙනෙක් ඉන්නවා. කණු දෙකක් තියෙනවා. මේ හරක් 10 දෙනා මේ කණු දෙකේ බඳින්න පුළුවන්. නමුත් එක කණුවක හරක් දෙන්නයි බඳින්න පුළුවන්. කොහොමද මේ හරක් 10 දෙනා මේ කණු දෙකේ බඳින්නේ කියලා හරකටම උත්තරේ දෙන්නේ.